Subha dawasa kela mulian pilihkan no yakura wana channel ekata ekek wela inne obawa. Iting ata dawasi api katha karanne yanne me rabu kana plate ek gana. Habai plate ek kiyuwama eka bowl ekak widiyata thamai ganan ganne. Mokada plate ekak aakarayata neveyi eka tiyenne. Iting me kiyana rabu kana bowl ekata mokada une? Ai eka wikininne natte? Eka rabu kanen ehata kisima location ekkata thama gihilla na eka thama ada wenakota thiyena rabu kana. Iting ekata mokada une kiyana thamai ada katha karanne yanne. Iting api balumu attarama ekata mokada une kiyala. Mena metrin video ekak yanawa eka balagena api katha karamu. Iting mulima kiyanawanth ekka me rabu kana bowl ekak ඔබ දන්නවා ඒකේ සඳහන් වෙලා තියෙන්නේ 1757 කියලා. ඉතින් මේ 57 බෝල් එක ගොඩක් කට්ටිය හෙව්වා ගොඩක් කට්ටිය කතා කර මාර්තුකාවක්. මොකද අදවන විට ඒක රෙඩ් මාක් නැත්නම් බ්ලැක් මාක් කියලා කණේට වැටිලා තියෙනවා. මොකද ගොඩක් කට්ටිය කිසිම කෙනෙක් ලංකාවේ දන්න කිසිම කෙනෙක් ඒක ඒ ජොබ් එක නැත්නම් ඒ බිස්නස් එක කරන්න කිසිම කෙනෙක් කැමති නැහැ. හේතුව තමයි ඒකේ හිටපු අතරමැදියන්ගේ හේතු නිසා ඒකේ තිබුණ ඒකට තිබුණ නම ඒකට තිබුණ තැන නැති වෙලා තියෙනවා සහ මේ ළඟකදී ඉඳලා ඒකේ ළඟ ඉන්න අපි කියන්නේ සෙලර් ටීම් හෝ නැත්නම් සෙලර් ඒකේ විශේෂ විදිහට අලුත්ම බිස්නස් එකක් පටන් ගන්න තියෙනවා ඒක තමයි ඔබ දන්නවා ගොඩක් අය ගියපුවාම අපිට අප්ඩේට් ගන්න වෙන්න පුළුවන් නැත්නම් ෆැෂන් අප්ඩේට් එකක් ගන්න වෙන්න පුළුවන් ප්ලේට් එක දෙනවා ඒතර මේ බෝල්ඩ් එක ගැන අපි කතා කරන්නේ ඉතින් මේ බෝල්ඩ් එක දෙනවා ඉතින් බෝල් එක දෙනකොට එයා යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. එයා හිතන්නේ ටෝච් එකක් ගහලා ඒකෙන් රේඩියේෂන් නැත්තම් ඒකට උරා ගන්න ආලෝකය එළියට විහිදෙනකොට ඒකට ෆන්ක්ෂන් එක අඩුවීමක් වෙනවා කියලා. ඉතින් ඒක නිසා ඔහු ඒකට මුදලක් බලාපොරොත්තු වෙනවා. ගොඩක් කාලවට මට ඩියට් කතා කරා ගොඩක් පිරිසක්. ඉතින් ඔහුන් කිව්වේ දවස් 2 3 4 5කට වගේ විවිධ විදිහට ගොඩක්ම වෙලාවට මේකේ සාමාන්‍යයෙන් ඒකට බලාපොරොත්තු වෙනවා ලක්ෂ 5ක් ලක්ෂ 10ක් වෙන්න පුළුවන් නැත්නම් ඒකට සමහරක් ලාට පැය ගානකට දෙන්නේ මට ඔහො එක එක්කෙනෙක් කතා කරා ඔහුට පැය 6කට දීලා තියෙන්නේ 50000කට ඉතින් ඒ 50000 දීලා පැය 6කට ප්ලේට් එක අරගෙන ඒ ගෙදරම ඉඳලා එතනින් එහාට ඒ පැය 6 අතුරත ඒ බිස්නස් එක කරන්න ඕනේ කියලා තමයි ඔහුට කියලා දෙන්නේ. ඉතින් ඒ විදිය විශේෂ මේ කුමන්ත්‍රණයක් තමයි මෙතන යන්නේ. ඒ කියන්නේ වංචාවක් මෙතන යන්නේ. ඉතින් දන්න ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් ලක්ෂ ගණනක බිස්නස් එකක් කරන්න ගියත් ඒකට මුදල් ගන්න බැංකෙන් අපි ගියපුවම පැය ගාණක් යනවා. එතකොට ඒ පැය ගාණේට වඩා එහාට අපි යනවා නම් එහෙම සාමාන්‍ය හිතන්නකො කෝටියක් ගන්නවා කියලා. කෝටිය දවසක් දෙකකින් ගන්න බැහැ ඇත්තටම. බැංකුවට ගිහිල්ලා කතා කරපුවා මේකට රික්වෙස්ට් එකක් දාලා ඊට පස්සේ ඒත් එක තමයි අනිවාර්යයෙන්ම මුදල් ගන්න වෙන්නේ. එකපාරටම දැන් ගිහිල්ලා ගන්න හේතුණාට දැන් ගන්න විදිහක් නෑ. ඔබ දන්න ඔබට ලක්ෂ ගාණක් ගන්න හේතුණත් ගිහිල්ලා ඉවරලා ATM එකට ගිහිල්ලා කාඩ් එක දැම්ම පළියටම මුදල් ගන්න බැහැ. ඉතින් ඒකේ ලිමිට් එකක් තියෙනවා. ඉතින් ඒත් එක තමයි අද මේ වීඩියෝ එක ගේන්න හිතුවේ මොකද රඹුක්කන බෝල් එක විතරක් නෙවෙයි ඒක වෙලා තියෙන්නේ හැබැයි රඹුක්කන බෝල් එකට විශේෂ විදිහට මේක වෙලා තියෙනවා ඉතින් ඒක නිසා ඒකේ අයිතිකාරයාම ඩිරෙක්ට් ඒක ප්ලේට් එක අරන් ගිහිල්ලා යම්කිසි බය කෙනෙකුට අතරම දීලා මේක ගන්න කිව්වත් ඒ කට්ටිය ගන්න කැමති නැහැ අදවන විට මොකද ඒකට හේතු වෙලා තියෙන්නේ රඹුක්කන බෝල් එක තියාන හිටපු නම කැත වෙලා තියෙනවා ඉතින් මේ හේතු නිසා ඉතින් ගොඩක් කලාවට මෙන්න මේ විදිහේ විවිධ ප්‍රශ්න නිසා සමහරකට ඔබගේ ඔබ දන්න කියන දේවලුත් දන්න කියන ප්ලේටුත් ඒ වගේ වෙලා ඇති. ඉතින් අද ප්ලේට් එක රඹුක්කන ප්ලේට් එක තමයි අද කතා කරන්න ආවේ. ඉතින් ඒ ගැන කතා කරන්නේ වැඩිපුර ඒකයි. අනිත් ප්ලේට් ගැන අපි කතා කරමු ඉදිරියට. ඉතින් මේ රඹුක්කන ප්ලේට් එකට ඇත්තටම මේකේ ෆන්ක්ෂන් තියෙනවා. හොඳට ෆන්ක්ෂන් තියෙනවා. අනික ෆේක් එකකුත් නෙමෙයි ඔරිජිනල් එකක්. ඉතින් මේකේ මුල් ආරම්භය ගත්තාම ගොඩක් කලාවට තොරතුරු හොයාගෙන යනකොට මේක කැන්ඩි ආශ්‍රිතව යම්කිසි කෙනෙක් ගාව තිබ්බා කියලා තමයි ඉතින් හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් ඒත් එක බලනකොට ඒක යම්කිසි මුදලක් ගෙවලා හෝ මුදලක් ගෙවන්න නැතුව රඹුක්කනට අරන් ගිහිලා තියෙනවා. ඉතින් අද දවසේදී රඹුක්කන තමයි මේ ප්ලේට් එක තියෙන්නේ. ඉතින් ඒ ප්ලේට් එක විකුණා ගන්න බැරි වෙලා තියෙන අන්නේ ප්‍රධාන හේතුව නිසා. ඉතින් මේක බලනවා නම් අනිවාර්යෙන් ප්ලේට් එකක් තියෙන කෙනෙක් අතරමැදි එක නෙමෙයි මම කියන්නේ ප්ලේට් එකක් තියෙන කෙනෙක් මේක අනිවාර්යෙන් බලනවා නම් ඔබ ගාව තියෙන ප්ලේට් එකටත් ඒ වගේ බ්ලැක් මාක් එකක් හරි මොකක් හරි වැටලා තියෙනවා මට ඩිරෙක්ට් කතා කරන්න මම උත්සාහ කරන්නම් හැබැයි හරියටම කන්ෆර්ම් එකක් දෙන්න බෑ මොකද ඒ වගේ බ්ලැක් මාක් වැටිච්ච කිසිම දෙයක් අද දවසේදී ගන්න කැමති නැහැ කිසිම බය කෙනෙක් මම කැමතිත් නැහැ සමහරක් කාලවලට උදාහරණයක් විදියට මේ A කියලා භාණ්ඩයක් තියෙනවා නම් A භාණ්ඩය
මීට කලින් ප්‍රශ්න වෙලා තියෙනවා නම් උදාහරණයක් විදිහට ඒක ගන්න ගියපු කට්ටියගෙන් මුදල් වංචා කරලා තියෙනවා නම් හා ගන්න ගියපු කට්ටියට ලොකේෂන් පෙන්නලා නැත්නම් මකට එක්කන් ගිහිලා ලොකේෂන් පෙන්නන්න මෙච්චර ගාණක් ඩිපොසිට් කරන්න ඕනේ කියලා තියෙනවා නම් අපි දන්නවා මෙන්න මේ කියන ඒ බහණ්ඩයට එතකොට අපි යන අපි උනත් යන්න කැමති නෑ ජොබ් එක ගන්න උනත් කැමති නෑ මොකද ඔක ගත්තොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ අපි නිකන් ඇන්දෙන්න පුළුවන් නේ නැත්තම් ගොඩක් ලාවට අපේ කාලේ නාස්ති වීමක් වෙනවනේ කියලා හිතන්න පුළුවන් ඒක තමයි ඇත්ත කතාව ඉතින් ඒ නිසා තමයි රබුකර පේට් එකට අද දවසේදී මේ වගේ ඉරණමක්වත් වෙලා තියෙන කිව්වොත් එහෙම හැබැයි ඔබ දන්න කියන බය කෙනෙක් ඉන්නවනම් ඔබට හිතෙන්න පුළුවන් මම ගිහිල්ලා ඒකට ඩිපොසිට් එකක් තියලා මෙන්න මේ විදිහට මට පෑය ගාණක් ගත්තොත් එහෙම මට කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවනම් එහෙම කරගන්න බෑ මොකද බැංක් එක ගනුදෙනු කරනවා නම් ගොඩක් කාලාවට මුදල් කියන දේ අතේ තියාගෙන නැහැ මේ දැන් හිතන වෙලාවට දැන් ගිහිල්ලා භාණ්ඩයක් ගන්න අපි හැමෝම ඉතින් බයස්ලත් ඒ වගේ තමයි ඒකට යම්කිසි ප්‍රමාණයක් තමයි තියාගෙන ඉන්නේ ලොකල් වල දාගෙන ඉතින් ලොකර් එකේ තියෙන ප්‍රමාණයට තමයි ආට වැඩ කරගන්න වෙන්නේ ඉතින් ඒත් එක්ක ගොඩක් අයට වැරදුන තැනක් තමයි මෙන්න මේ විදියට මේ දවසින් දෙකින් බැංකින් ගනුදෙනු කරලා ගන්න පුළුවන් කියලා. හැබැයි මම හොර හොයාගෙන යනකොට වැඩිපුර විස්තර හොයනකොට මට හම්බුණු විදිහ තමයි ලීගලි විදියට ලීගලි ප්‍රොසෙස් එකට ගිහිල්ලා වැඩේ කරනවා නම් සාමාන්‍යයෙන් ප්ලේට් එකක් කරනවා නම් සති එකහමාරකට කිට්ටුවවත් කාලයක් යනවා කියන එක. ඉතින් හැබැයි ගොඩක් කාලවට මේවා අයිති පුජ්‍යලයන් දවසින් දවස අතින් අතට එක්කෙනෙකුට දීලා ඒ කියන්නේ ගෙදෙට්ට එන්න කියලා එයාට ලක්ෂ පහක් දෙන්න මම මෙහෙම ඔයාලට මෙච්චර මේ දවසින් ඔයාලට දෙන්නම් නැත්නම් අද දවසේ ඔයාලට මේක ප්ලේට් එක ඔයාගේ අතේ තියෙන ඔයාලට කැමති විදියට අප්ඩේට් දෙන්න කැමති විදියට වීඩියෝස් දෙන්න මට ලක්ෂ පහක් දෙන්න හැබැයි ඔයාලට ඒ කාලය තුලදී කරගන්න බැරි වුණොත් එහෙනම් මේ ලක්ෂ 5 මට අයිති වෙනවා කියලා ඇඩ්මන්ට් එකක් සයින් කරලා හරි මොකක් හරි ක්‍රමයකට ඒකට ඇඩ්මන්ට් සයින් කරලා කරනවා කියලා තමයි තොරතුරු සඳහන් වෙන්නේ. ඉතින් ඒත් එක තමයි මේ ඒ වගේ දෙයක් තමයි වෙන්නේ මෙතන. ඉතින් ඒ අවශ්‍ය කරන පුද්ගලයාට අවශ්‍ය කරන එයාට සල්ලි හම්බෙනවා කොහෙන් හරි. උදාහරණයක් විදිහට දාන්න ලක්ෂ 10 ගානේ 10 දෙනෙක් කියලා දෙනවා. කෝටි ගාන එයාගේ අතර ඇවිල්ලා. ඉතින් කෝටියක් අවමේ ඇවිල්ලා. හැබැයි මේ මාස්ටික ගන්නකොට මේ වකවානුව ගන්නකොට ගොඩක් යාට එහෙම කරන්න අවස්ථාව තිබුණා ඇත්තටම. කරන්නත් ඇති. කරා කියලාත් මට කෝල්ස් අරන් ගොඩක් අය කතා කරා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මෙන්න මේකද වෙලා තියෙන්නේ. ඉතින් ඔබ ඒ වගේ දේවල් වලට අහු වෙන්න යන්න එපා. මොකද ඔබට ගැණුම් කරුවෙක් නැත්තම් ඒ වගේ දෙයකට ඩිරෙක්ට් ගිහිල්ලා මුදල් දාලා ඒ වගේ දෙයක් කරන්න යන්න එපා. මොකද මේ ඒ හේතුව තියෙනවා. හැබැයි ගැණුම් කරුවෙක් ඉන්නවා නම් ඒ රිස්ක් එක නැංගල බිස්නස් කියන ඔර රිස්ක් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඕනම බිස්නස් එක රිස්ක් එකක් තියෙනවා. ඒ රිස්ක් එක අරගෙන බිස්නස් එක කරන්න පුළුවන් නම් අන්න ඔබට දියුණු වෙන්න පුළුවන් වෙයි. හැබැයි ගොඩක් වෙලාවට මම දැක්ක දෙයක් තමයි මේ චූටි ළමයි ඉස්කෝලේ යන දැන් අලුත් ඔන්ලයින් එක ෆෝන් සම්බෙලා තිනවා අතට. ඉතින් ඒ වගේ කට්ටිය මේ වගේ බිස්නස් වලට බැහැලා තිනවා. අපි මේ වගේ දේවල් ගන්නවා, අපි මේ වගේ දේවල් කරනවා කියලා ගොඩක් අය අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේ වගේ පොඩි ළමයි නිසා. ඉතින් ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මොකද කරන කෙනෙකුටත් කරන්න බැරි වෙලා තියෙනවා මෙන්න මේ වගේ ගොඩක් ෆේක් චරිත නිසා. ඉතින් මම දැක්ක ගොඩක් ලාවට FB එකෙත් මේ ෆේක් account තියාගෙන අදයියේ create කරපු account වලින් ඒ විදිය දේවල් කරනවා. ඉතින් ඒක නිසා ගොඩක් මේ ලංකාවේ ඇත්තටම ගත්තොත් එහෙනම් ප්ලේට් වර්ග ගත්තොත් ප්ලේට් 10කට වඩා නෑ ගැරන්ටි. මොකද මම මට කන්ටැක්ට්ස් ඇච්චියවා තියෙන ගොඩක් ඩිරෙක්ට්ම. ඉතින් ඒක නිසා මම කියන්නේ ඉතින් ටිකයි තියෙන්නේ. හැබැයි ඊට වඩා ගොඩක් කලාවට ෂයින් එක වැඩි ප්ලේට් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒවා ෆේක් ඒවා. මොකද මේ ගොඩක් ඔරිජිනල් ප්ලේට් එකට සමාන ෆේක් ප්ලේට් එකක් නිර්මාණය වෙලා තියෙන අද දවසේදී. ඉතින් ඒක නිසා කියන්නේ ඉතින් මේ රඹුකන ප්ලේට් එකට වෙච්ච දේ ඔබගේ ප්ලේට් එකට නොවේවා කියලා ප්‍රාර්ථනාවත් එක්ක අනිවාර්යයෙන්ම ඔබට මේ වගේ ගොඩක් මේ කෙනෙක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක යම්කිසි ගානකට ඔබ අනිවාර්යයෙන් මේක දෙන්න. මොකද වැඩි තණ්හාවට ගියොත් එහෙම කිසිම දෙයක් කරගන්න බැරි වෙයි. ඒක නිසා කියන්නේ ගොඩක් කල්පනා කරන්න, හොඳට හිතන්න. හිතලා දෙයක් කරවුවොත් එහෙම කරගන්න පුළුවන්. නැත්නම් තණ්හාවත් එක්ක කරගන්න ගියොත් එහෙම අනිවාර්යෙන් කරගන්න බැරි වෙනවා. සාමාන්‍ය හිතාගෙන ඉන්නේ කෝටි 50යි කෝටි 25යි කෝටි 10යි 15යි කියනවා. හිතාගෙන කෝටි 50 කියන්නේ පොඩි ගාණක් කියලා. සාමාන්‍යයෙන් KDH එකක් ගත්තත් KDH එක ෆුල් කරන්න පුළුවන්. සමහර කිටික වැඩි වෙන්නත් පුළුවන්. ඒ තරම් ලොකු මුදලක් මේ කෝටි ගාණක් කියන්නේ. යම්කිසි කෙනෙකුට අපි මාසෙට රුපියල් 10,000 ගාණ ඉතුරු කරලා සාමාන්‍යයෙන් අවුරුදු 25ක් එයා එක දිගට එකතු ඉතුරු කරත් එයාට ලක්ෂ 35ක් 36ක් වගේ තමයි එකතු ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තමයි යම්කිසි කෙනෙකුගේ වැලියු එක අද දවසේදී ජොබ් එකක් කරන කෙනෙක්ගේ. හැබැයි પરම්පරා ගාණක් පෝසත් කරන්න, પરම්පරා ගාණක් ජීවත් කරන්න අද දවසේදී මේ වගේ ඇන්ටික් භාණ්ඩයක් විකුණන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබ එක හීනයක් තමයි. ඉතින් ඒක නිසා
හරියට පැහැදිලිව කෙනෙක් ඇවිල්ලා ගන්න පුළුවන් ඇන්ටික් කෙනේ වලට නිශ්චිත මිලක් නැහැ. හැබැයි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මෙන්න මේ ගානට මම මේක ගන්න කැමතියි කියලා ඕකේ ඒ ගානට දෙන්න. මොකද ඒක තමයි යම්කිසි වැලියු එක ඔහු බලාපොරොත්තු වෙන වැලියු එක. ඉතින් ඒක නිසා ඊට වඩා හොයන්න යන්න එපා. ඉතින් ඔබට ලක්ෂ දෙක තුනක් හම්බ වෙනවා කියන්නේ ඒක ඔබේ પરම්පරා දෙක තුනකටම සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඉතින් මොකද ලක්ෂ 5ක් හම්බුණාත් එයාට යම්කිසි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පොල් ගෙනල්ලා විකුණවුවත් එයා දවසකදී අද දවසේ දන්නවා පොල් 110යි 115යි ඒ ගණන් වලට යන්නේ. ඉතින් ඔබට ගෙනල්ලා ඉවරල රුපියල් 100ට ගෙනල්ලා 110ට දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු බිස්නස් එකක්. සාමාන්‍ය පොල් 1000ක් දුන්නා කියන්නේ ලොකු ගාණක් ලාභයක් ඉතුරු වෙනවා. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරන්න යම්කිසි දෙයක් විකුණනවා නම් ඒක පොඩි ගාණකට දීලා හරි එතනින් එහාට තමන් කරන්නේ මොන වගේ දියක්ද කියලා හොඳට කල්පනා කරලා කරයි කියලා මම හිතනවා. ඉතින් අද දවසේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ඔබට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න අමතක කරන්න එපා අද දවසේදී. ඉතින් දිගටම වීඩියෝස් බලන්න රැඳී ඉන්න කියලා ආරාධනාවත් එක්ක අද දවසේ සමුගන්නවා. ඕකේ. ගුඩ් බයි.